උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න भवन समट कलिन सत्य प्रथमेन गेनेन्न अदत् अपि सूदानम् मम युगंति मयूरिका प्रथमेन पुवत् सिरस्थल गत ऊ पय किहिपे तुल दिए गिलीमेन सिदु ऊ मरण पहक एकम पौले पिया दियनिय सह ज्ञाति दियनिय कुत्ते अतर अदिबलेति विदुली रहनक गटि तरुणीन देदेने कु जीवितक्षेट COVID-19 වෛරස් රටේ රෙහි එන්නත සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දායකත්වයේ පිළිබඳව සියත කළ සොයා බැලීම. හුල්ට රෙහිව පොදු ජන පෙරමුණ මැතිවරණ කොමිසමට නව පාලනයක් උදෙසා ජනතාව පිළිගැසිය යුතුයි. සමග ජන බලවේගයේ නායක සජිත් පවසයි. විපක්ෂයට ආණ්ඩුවක් හදන්න ශක්තියක් නැහැ. ඇමති පවිත්‍රාගෙන් ප්‍රකාශයක්. ගමට නොව නගරයටත් එන මහියංගනේ වන අලි සඳුදා සිට ප්ලේන් ටියක් 25යි සෙසු ආහාරවල මිලත් වැඩි කරනවා ආපන ශාලා හිමියන් තීරණය කරයි COVID-19 වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත අද දිනය තුල COVID-19 ආසාදිතයන් තිදෙනෙකු හමු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1804 දක්වා ඉහළ ගියා. මාරාන්තික COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා මෙවන විට ලෝකයේ පුරා පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් ප්‍රමාණය 120කට අධිකයි. එම එන්නත් අතරින් සාර්ථක අතහදා බැලීමක් වන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා මෙන්ම එය ශ්‍රී ලංකිකයන් සඳහා යෝග්‍ය වන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් සිටිනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එම සුවිශේෂී පියවර පිළිබඳව සියත අප අද සොයා බලුවා. COVID-19 ලෝක තත්ත්වයන් පිළිබඳව සහ ලංකාවේ තත්ත්වයන් පිළිබඳව අප නිරන්තරයෙන්ම ඔබට තොරතුරු වාර්තා කරනවා. මේ යන පුද්ගලයන් සංඛ්‍යාව මොහොතින් මොහත ආසාදිනෙ වන රෝගීන් පිළිබඳ තොරතුරු සහ සුවය ලබන රෝගීන් පිළිබඳවත් සෑම මාධ්‍යයක්ම තොරතුරු වාර්තා කරනවා. අප ඊට මදක් ඔබට ගොස් නිරන්තරයෙන් රෝගීන් පිළිබඳ තොරතුරු වාර්තා කරනවට වඩා අපේ රටේ පරිශකයන් විසින් සිදු කරනු ලබන සුවිශේෂී ක්‍රියාදාමයන් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නට හිතුවා. මෙම තොරතුරු සාගිය සියත ප්‍රවෘත්ති අපට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ වෛරසය පරාජය කිරීමට ශ්‍රී ලංකාවෙන් ලබා දෙන දායකත්වය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥින් කණ්ඩායමක් COVID-19 වෛරස් වසංගතයට එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් ඇති වෙමින් පවතිනවා. අපි ආවා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට. එතනම කියනවා නම් අපි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයක අවුරුදු 12ක් විතර කාල සීමාවක් ඇතුළත ඩෙංගු ගැන ගොඩක් පර්යේෂණ කළා තියෙනවා. මොකද මේක ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය. අපි ජාත්‍යන්තර මට්ටමින් පිළිගත්ත ගොඩාක් පර්යේෂණ කරලා ලෝකෙට බෙදලා දීලා තියෙන මේ පර්යේෂණ පත්‍රික ඔක්කොම. දැන් මේ අවස්ථාවේ ඇත්තටම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් එන්නතක් හදලා ඉවරයි. ඒතකොට අපි එන්නතක් හදන්නේ නැහැ මේ අවස්ථාවේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් එන්නතක් හදලා ඉවරයි. ඒක එංගලන්තයේ සායනික පරීක්ෂණ කරමින් පවතිනවා. ඒතකොට ඇත්තටම දැන් ඒ එන්නත සාර්ථක වුණොත් එහෙම මුළු ලෝකෙටම එන්නත බෙදා හරිනවා. ඉතින් ඊට කලින් දැන් අපේ ලංකාවට මේ එන්නත කවදා හරි ආවොත් එහෙම ලංකාවේ පුද්ගලයන් ඒ එන්නතට කොහොම කොයි අන්දමින් ක්‍රියාකාරී වෙනවද කියලා බලන්න පරීක්ෂණ සිදු කරනවා. දැන් ලංකාවේ බොහෝ අයකට කොරෝනා හැදුනට අපේ ඇත්තටම අර අමාරු වෙච්ච අය සහ මිය ගිය අය පිටරටත් එක්ක සංසන්දනය කරනකොට ටිකක් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. මොකද වෙනත් කොරෝනා වෛරසස් වලට අපි ආසාදනය වෙලා තියෙනවා නම් ඇත්තටම හෙම්බිරිසාව හැදෙන්නේ කොරෝනා
වෛරස් වලින් එතකොට මේ මේ කොරෝනා වෛරස් එක SARS-CoV-2 කියන එක ඉතාම දරුණු කොරෝනා වෛරස් එකක් මීට ඉස්සෙල් අපිට හැදිලා තියෙන කොරෝනා වෛරස් ප්‍රභේද වලින් සහ අර එච්චර දරුණු නැති කොරෝනා වෛරස් වලින් අපිට දැන් තියෙන කොරෝනා වෛරස් එකට ඇතිවෙන ප්‍රතික්‍රියාව වෙනස් වෙන්න පුළුවන් අපේ මේ අධ්‍යයනයෙන් සිදු කරන්නේ ලංකාවේ පුද්ගලයන්ට කොරෝනා හැදුනහම ඒකට ඇතිවෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොහොමද ඒකට ප්‍රතික්‍රියා කරන්න කියන එක තමයි අපි කරන්නේ ලංකාවේ කොරෝනා හැදිච්ච අය සහ කොරෝනා හැදිච්ච නැති අයගේ එහෙම ප්‍රතිශක්තිකරණය බලන්න ඕනේ මොකද ඒ එන්නස දුන්නොත් එහෙම ඒකට ඒ කියන්නේ අර බේස්ලයින් ඉමුනිටි කියලා අපි ඒකට කියනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ දැනට පවතින මීටිස්සෙල හැදිච්ච කොරෝනා වෛරස් වලට ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් කොයි වගේ ප්‍රතික්‍රියාවක් දක්වවද ඒකෙන් අපිට අනුමාන කරන්න පුළුවන් එන්නතර කොහොම ප්‍රතික්‍රියා කරයිද සහ ඇත්තටම කොරෝනා හැදුනහම කොයි වගේ ප්‍රතික්‍රියාවක් ඇති වේද කියලා බලන තමයි මේ පරීක්ෂණය කරන්නේ දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත හොයාගත්තේ සාරා ගිල්බර්ට් ඇතුළු කණ්ඩායමෙන් ඒක දැන් එංගලන්තයේ පුද්ගලයන්ට සායනික අත්හදාබැලීම් කරනවා මාසික හමාරක විතර කාලයක් තිස්සේ ඉතින් ඒ පරීක්ෂණ කටයුතු බොහෝ වෙලාවට ඔක්තෝබර් මාසයේ දෙසැම්බර් මාසයේ විතර දක්වා කල්යයි ඊට පස්සේ එන්නත වැඩ කරනවාද කියලා බලන තව මාස 6ක් යයි ඉතින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි ගොඩාක් විශ්වවිද්‍යාල සහ ගොඩාක් ආයතන වලින් දැනට එන්නත් 124ක් පරීක්ෂණ තත්ත්වයේ තියෙනවා ඒ කියන්නේ සමහර ඒවා ඇත්තටම රසායනාගාර පරීක්ෂණ කටයුතු විතරයි තියෙන්නේ සමහර ඒවා ඇත්තටම සායනික පරීක්ෂණ කටයුතු කරමින් පවතිනවා ඇමරිකාවේ සායනික කටයුතු කරනවා සහ ගොඩක් යුරෝපීය රටවල කරනවා ඒ වගේම දැන් සිංගප්පූරුවලත් සායනික කටයුතු පටන් ගනි ලංකාවේ මං හිතන්නේ සායනික කටයුතු කරයි කියලා මොකද ලංකාවෙ එච්චර අපි වාසනාවට කොවිඩ් තත්ත්වය පාලනය කරන්න පුළුවන් වෙච්ච හින්දා එතකොට මේ 124න් යම්කිසි එන්නතක් සාර්ථක වෙයි කියලා හිතනවා ඒතර අපි මේ කරන පරීක්ෂණ ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරන එන්නත සම්බන්ධ විතරක් නෙවෙයි මොකක් හරි එන්නතක් සාර්ථක වුණොත් එහෙම ඉස්සරහට අපේ ලංකාවේ අයට එහෙම එන්නත ලබා දීමට පෙර අපේ ලංකාවේ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොවිඩ් වලට කොහොමද රියැක්ට් කරන්නේ ඒ දත්ත ටික ඉතාමත් වැදගත් අපිට එන්නත ලංකාවේ පුද්ගලයන්ට කොයි වගේ බලපායද ඒක සාර්ථක වෙයිද නැද්ද කියලා දැනගන්න මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු වන රත්නජීවන් හුල් මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයන් පිරිසක් අද මැතිවරණ කොමිසමට පැමිණියා. ගමිල මාත්‍ය වෙත රත්නජීවන් හුල් මහතා ලබා දුන් ප්‍රකාශයකින් තමන්ට අගතියක් සිදු වූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරන්නේ. නීත්‍යානුකූලව ඡන්දය පවත්වනවා. චන්ද කාලයේ බොරු ප්‍රචාර සාමාන්‍යයෙන් සිදු කරනවා. ඒව නතර කිරීම තමයි අපේ යුතුයකම. බොරු ප්‍රචාර වලින් කොමිසම නවත්වන්න බෑ. ප්‍රශ්න ඇති කරන අය හිතනවා කොමිසම බය වෙයි කියලා. මාව කොමිසමින් ඉවත් කරන්නත් කියලා සමහර අය කියනවා. ඒත් 19 ව්‍යවස්ථාව අනුව ඡන්දය කඩාකප්පල් කරන්න කාටවත් බෑ. දැන් කොහොමද ඡන්දය කඩාකප්පල් කරන්න පුළුවන් කියලා ඇතමුන් බලනවා. මට දුරකතනෙන් බලපෑම් කරලා තියෙනවා. මම සිංහල දන්නේ නෑ. සිංහලෙන් තියෙන ඒවා මට කියවන්නත් බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන මාධ්‍ය බොරු ප්‍රචාර කරනවා. මේ අය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන අය. ඒ වගේ අයට ඡන්දය දාන්න එපා. මේ වගේ අයට ඇයි ඔයාලා සහය දෙන්නේ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම ප්‍රකාශයට විරුද්ධත්වය පළ කරමින් මැතිවරණ කොමිසමේදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස සිදු කළ මෙම ප්‍රකාශය මගින් පාක්ෂිකයන් අගතියට පත්ව ඇති බවයි. ස්වාධීන ආයතනයක සමාජිකයෙක් වුණාම ඔවුන්ට වගකීමක් තියෙනවා ඔවුන්ගේ පුද්ගලික වර්ගවාදී ජාතිවාදී ගෝත්‍රවාදී අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව ඒ කොමිසමේ තියෙන නිලයට අනුගත වෙලා ඒ ආයතනයේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න. ඉතින් මෙම තත්ත්වයේ යටතේ අප පක්ෂයට සිදු වෙච්ච හානිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙන ලෙසත් මේට විරුද්ධව අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කොමිෂන් සභාවේ මතය වහාම මේ රටට ප්‍රකාශ කරන ලෙසත් ඒ වගේම අප පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙමගින් සිදුවෙන හානිය වළක්වන්න කටයුතු කරන ලෙසත් අපි අද ලිඛිත පැමිණිල්ලක් කළා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටියා. හූල් මහතා මොනවද ප්‍රකාශ කරන්නේ? හූල් මහතා අද දින හිටියේ නැහැ කොමිෂන් සභාවේ. හූල් මහතා මේ ප්‍රකාශය සිදු කර අපි මේ සම්බන්ධයෙන් පැමිණිල්ල බාර දුන්නේ කොමිෂන් සභාවේ සභාපතිතුමාටත් අනෙකුත් සමාජික මහත්මයෙක් වන නලින් අබේසේකර මැතිතුමාටත් ඒ වගේම මැතිවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටත් අපි පැමිණිලි බාර දෙන්න ලැබුණා. මේ කරන්නේ යම්කිසි
කුමන්ත්‍රණයක්ද කියන සැකයක් තියෙනවා මොකද මෙවැනි කටයුතු වලින් පක්ෂයකට කරන හානියක් විතරක් නෙමෙයි මේ රට වෙනුවෙන් ස්ථාපිත කරලා තියෙන ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු කළා විනාශ කළා දැමීමකුත් මේ මෙතනින් සිද්ධ කරනවා ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළගුණා මේ මාස 6ක් විතර කාලයක් ගත වෙච්ච මේ කාලය තුලදී ජනතාවට පොරොන්දු වෙච්ච කිසි දෙයක් කරගන්න බැරි වෙච්ච රජයක් හැටියට අද මේ රජය පත් වෙමින් පවතිනවා. ඒ නිසා මේ අයට ජනතාවගේ මලමිනී උඩින් ගිහිල්ලා හරි මේ මැතිවරණය තියලා 3/2 බලයක් අරගෙන රජයක් පිහිටව ගන්න කල්පනා කරන එක විතරයි මේ අය මේ දවස්වල කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන නිදහස් සංධානය මුළු රටේම ප්‍රගතිශීලී දේශප්‍රේමී ජාතිකවාදී මෙරට ආදරය කරන හැම මිනිහෙක්ගෙම ගැහණියෙක්ගෙම ඡන්දෙ ඉල්ලගෙන මේ මැතිවරණයට ඇවිල්ලා තියෙනවා. මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි සඳුදා හෝ අඟහරුවාදා. අපිට කිසි සැකයක් නැහැ. අපිට තියෙන්නේ වන් හෝස් රේස් එකක්. මෙසරේ විපක්ෂයක් නැහැ. හැබැයි ආණ්ඩුව උත්සාහ කරේම ජූනි 20 මැතිවරණේ තියලා 3/2 ගන්න කොහොම හරි කරලා. මේක කොරෝනා නෙමෙයි ඊට වැඩිය වසංගතයක් ආවත් මැතිවරණ වසංගතේ ආණ්ඩුවට ඇවිල්ලා තිබ්බේ. හැබැයි අධිකරණයේ කියපු එකෙන් අපි විතරක් නෙමෙයි රටේ ජනතාව ජයග්‍රහණය කරුවා. මැතිවරණ කොමසාරිස්තුමා අධිකරණයට ඇවිල්ලා කිව්වා අපිට මැතිවරණේ තියෙනවා නම් අඩුම තරමේ සති 9ත් 12ත් අතර කාල සීමාවක් ඕන කියන එක එතුමා කිව්වා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා අටවෙන්දා වෙනකොට මැතිවරණ කොමිසම මගින් මැතිවරණයේ දිනය තීන්දුව කරයි කියලා ඒ දිනය තීන්දුව කරාට පස්සේ මැතිවරණ කොමිසම ලබා දෙන සෞඛ්‍ය උපදෙස් අනුව මැතිවරණයේ සියලුම මෙහෙයුම් කටයුතු ක්‍රියා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ඒ වගේම අපි ස්ථිරවම 3/2 බලයක් අපි ලබා ගන්නවා ඒක ඒකාන්තයි ඔය අර්බුද ගැන කිසි දෙයක් අපිට සත පහකටවත් අපි ගණන් ගන්නේ නැහැ. අපි සියලු දෙනා සමග ජන බලවේගයක එකතු වෙලා සජීව ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මිළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්න තමයි අපි සූදානමින් ඉන්නේ. ඉතිහාසයේ මෙතෙක් කල අඩුම ඡන්ද ලබන පරාජිතයන් බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ කළු පැල්ලමක් එකතු කරමින් මේ එන මැතිවරණයක නිසා පොහොට්ටුව ජයග්‍රහණය කරන ලෝකයා ඉදිරියේ ආඩම්බරයෙන් නැගී සිටිය හැකි සෞඛ්‍ය සේවාවක් අප සතු වෙති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින්. තංගල්ල මූලික රෝහලේ සෞභාග්‍ය සුව අරණ දෙමහල් හෘද රෝග දැඩි සත්කාර ඒකකය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. තංගල්ල මූලික රෝහලේ හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් වල දැඩි හිඟයක් පැවතුණු අතර එම පහසුකම්ද සහිතව මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. මේ සෞඛ්‍ය සේවය ලෝකයාට ඉදිරියේ ආඩම්බරයෙන් නැගී සිටින්න පුළුවන් සෞඛ්‍ය සේවය. මෙතන පසුගිය කොරෝනා වසංගතය අවස්ථාවේ ජීවනයයි කියන රටවල් රටෙදි එවැනි අවස්ථාවක අපේ සෞඛ්‍ය සේවය අධජනකම තවදවත් ලෝකයට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් වෙලා තිබෙනවා. ඒකට අවුරුදු ගණනාවක් තිස්සේ මම දන්නේ සෞඛ්‍ය සේවාව ක්‍රමවේදය අඳුනලා දුන්න යුගයේ සිට මම දන්නේ ඉතුරු වෙලා තියෙන පල්ලෙහා පලේ ග්‍රාමීය මට්ටමට ගමටම යනකන් යන සෞඛ්‍ය සේවයක් ඉතුරු වෙලා තියෙන මම දන්නේ ලංකාවේ විතරයි. ඒක හැම ගමකටම හැම එකම මුම්ම සම්බන්ධ වෙන්න පුළුවන් සෞඛ්‍ය සේවයක්. ඉන්නත් අපේ සෞඛ්‍ය සේවය පිළිබඳව සියලු දෙනාගේම ජන ජීවිතය ශක්තිමත් කරමින් නව පාලනයක් උදෙසා ජනතාව පෙළකෙසිය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද වන විට අපේ රටේ ලක්ෂ ගණනින් දසලක්ෂ ගණනින් පොදු ජනතාව කබලෙන් ලිපට වැටිලා හමාරයි. මේ වගේ තත්ත්වයක් තුළ රටේ වගකීම බාර ගන්න සිටින රජයට සදාචාරාත්මක යුතුයකමක් තිබෙනව නේද? මේ වැටිලා සිටින ජනතාව ගොඩ ගන්න. මේ අයගේ ජන ජීවිත සුරක්ෂිත කරන්න. තමන්ගේ බඩවියත සකස් කර ගන්නා වූ විවිධ මහා පරිමාණයේ අනවශ්‍ය ව්‍යාපෘති වලට යොමු වෙනව වෙනුවට අපේ රටේ තිබෙන සීමිත රාජ්‍ය සම්පත රාජ්‍ය අරමුදල් පොදු ජනතාවගේ දුක්ගින්න නිවාලන්නට යොමු කරන්නට ඕන නේද? මුළු රාජ්‍ය යාන්ත්‍රණයම පොදු ජනතාවගේ දුක නිවාලන්නට අපි කටයුතු කරනවා. මේ රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. හිතක් පපුවක් ඇති මනුෂ්‍යත්වය රජ වෙන යුගයක් මේ රටේ බිහි කරන්නට තමුන්නාන්සලා එකතු වෙන්න.
ජනතාව දුක් විඳ ඇති ජනතාව මහ පාරට ඇද වැටෙන යුගයේ අද නිර්මාණය වෙලා හමාරයි තවදුරටත් තමුන්නාන්සලා අසහනෙන් පීඩණයෙන් කලකිරීමට පත් වෙන වෙනුවට අමුන්නාන්සලාගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට අත්‍යවශ්‍ය වූ ජනතාවට හිත ඇති ජනතාවගේ හදවත හඳුනන පොදු ජන සේවාවට අප කැප වුණු නව පාලනයක් උදෙසා රටේම ජනතාව ලකල හැසිවන්න එයට නායකත්වය ලබා දෙන්නට අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේ මම වගකීමෙන් ප්‍රකාශ කරනවා බෙදනු විපක්ෂයකට ආණ්ඩුවක් නිර්මාණය කිරීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය පවිත්‍රා වණ්ඩාරච්චි මහත්මිය පවසනවා හොරෝපුතාන ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා අද එක්සත් ජාතික පක්ෂයේ නායකයා එහෙම නැත්නම් විපක්ෂයේ නායකත්වය දෙන්නේ කවුද මට ඔබ කියන්න අද UNP එක දෙකට ගැඩිලා අද UNP එකට මැතිවරණයක් දිනනවා තියා ආණ්ඩුවක් අල්ලනවා තියා තමන්ගේ මිනිස්සු ටික අතර සමගියක් හදාගන්න බැරුව විශාල විරසක වීමක් තුල සජිත් එක පක්ෂයක් හදාගෙන ඉල්ලනවා රනිල් තව පක්ෂයක් හදාගෙන ඉල්ලනවා මෙහෙම බෙදිච්ච විපක්ෂයකට ආණ්ඩුවක් අල්ලන්න පුළුවන්ද මෙහෙම දෙකට කැඩිච්ච විපක්ෂයකින් එයාට ආණ්ඩුවක් හදන්න පුළුවන්. තමන්ගේ බලවේගේ එකට තියාගන්න බැරි නම් ඒගොල්ලෝ කොහොමද රටට නායකත්වයක් දෙන්නේ? ඒ නිසා මේ රටේ බුද්ධිමත් ඡන්ද පවා මම විශ්වාස කරනවා නායකත්වයක් විදිහට තමන්ගේ පක්ෂවත් එකට තියාගන්න බැරි නායකයින්ට රටක් බාර දෙන්න සූදානම් වෙන එකක් නැහැ කියලා. අපේ ආණ්ඩුව කියන්නේ පිරිසුදු ගමන් මාර්ගයක යන ආණ්ඩුවක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත්ම පිරිසුදුව කිසිම වංචාවක් එවැනි කටයුත්තක් අපේ රජයේ මෙන්න දෙන්නේ නැතුව ඒවා වෙන යම් ක්‍රියාමාර්ග තියෙනවා නම් ඒවා සියල්ල අහුරමි. ඉතාලම පිරිසිදුව අපේ ආණ්ඩුව ගෙනියන්න එතුමා නායකත්වයේ ලබා දෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති අවස්ථාවක ජුනි මාස පළමුවනදා සිට අගෝස්තු 31 වනදා දක්වා රජයේ වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 1043ක මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ දිනේදී අපිට දැනගන්න ලැබුණා ජුනි මාස පළවෙනිදා සිට අගෝස්තු 31 වෙනිදා දක්වා මාස 3ක රජයේ වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 1043ක් ජනාධිපතිවරයා විසින් වෙන් කරගත් බව. එතකොට මේ රුපියල් බිලියන 1043 වෙන් කර ගැනීම පිළිබඳව යම් කිසි ආකාරයක ප්‍රශ්නාර්ථයක් අපේ ඉදිරියේ තිබෙනවා. මොකද රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ වගකීම දරනු ලබන්නේ පාර්ලිමේන්තුව මගින්. නමුත් මේ වන විට පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා. ඒ නිසා රාජ්‍ය මූල්‍ය වියපැහැදම් කරන්නේ කවර ආකාරයටද කියන එක සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම විමසන්න, පසුවිපරමක් කරන්න, සමාලෝචනයක් කරන්න, ඒ ගැන ප්‍රශ්න කරන්න අපිට කිසිම ආකාරයක අවස්ථාවක් නැහැ. මේ රටේ 2,20 ලක්ෂයක් ජනතාව වෙනුවෙන් මේ රාජ්‍ය මුදල්, මහජන මුදල් කවර ආකාරයටද යොදාගන්නේ කියන එක පිළිබඳව අපිට කතා කරන්න කවර ආකාරයක හෝ වේදිකාවක් ආයතනයක් අද අප සතුව නැහැ. මේ අතර පසුගිය දා PCR පරීක්ෂණයක් සිදු නොකර මෙරටට පැමිණි ඇමරිකානු රාජතාන්ත්‍රිකයා සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ඊයේ පෙරේද එනවා අපේ ඇමරිකන් පුරවැසියෙක් ඇමරිකන් රාජතාන්ත්‍රිකයෙක් කරුණාකර ගුවන් තොටුපළින් නිරෝධායනයකට වීමක් හෝ VCR පරීක්ෂණයකට ලක්වීමක් හෝ කිසිම දෙයක් නැතුව බලහත්කාරයකින් ඒවා මගහැරලා දැන් මෙන්න එනවා ඇමරිකන් රාජතාන්ත්‍රිකයෙක් අපේ රටට. පහුගිය කාලේ තප්පුලාව කෑ ගැහුවා. මේක ඇමරිකන් කොලනියක්ද? ඇමරිකන් ආධිපත්‍යයට මෙන්න අපේ රට යටත් වෙන්න යනවා. ඇමරිකන් සපත්තුවට අපිට පෑගෙන්න බෑ. ඔය වගේ බොහොම පහුගිය කාලේ මහා හඬින් කෑ ගැහුවා. මේ සෞඛ්‍ය ඇමතිවරයන්ට මේනවා පේන්නේ නැද්ද? එක කණ්ඩායමකට එක නීතියක්, තව කණ්ඩායමකට තව නීතියක්. මැද පෙරදිග ඉඳලා එන අපේ අහිංසක අපේම මිනිසුන්ට නිරෝධායනය හා සම්බන්ධ එක නීතියක්. ඇමරිකාව නිසා ඇමරිකාවෙන් මේ ගුවන්තොට පොලින් අපේ රටට ඇතුල් වෙන අයට එක නීතියක්. මේ විදිහට කරලා නම් අපේ රට හැල්ලු කරන්නත් එපා. මේ විදිහට උද්දච්ච විදිහට වැඩ කරලා තමයි අපේ රට දුරත් මේ කොරෝනා රෝගය මේ ආකාරයෙන් හරි ව්‍යාප්ත වුණේ. ඒ නිසා ඒ தத்துவයට අපේ රට පත් කරන්න එපා කියන කාරණය මම කියනවා. ඒකම මම අභියෝගයක් කරනවා. දැන් විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට පුළුවන් වහාම ඇමරිකන් තානාපතිවරයා විමසන්න.
වනාලේ ගැටලුවට වැඩි වශයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ගම්මානවලයිට. ඒ අපි අහලා තියෙන විදිය. ඒ දැන් වනාලේ ගැටලුවට ගම්මානවල පමණක් නෙවෙයි නගරයටත් බරපතලව මුහුණ දී තිබෙනවා. මේ වනාලේ ගැටලුවෙන් පීඩා විඳින මහියංගනේ නගරය ඇතුළු අවට ගම්මානවල කතාව අද තෙවනියසින්. කලක සමනේ වී තිබූ මහියංගනේ වනාලි ගැටලුව යලිත් උග්‍ර අතට පත් වී ඇති බවට අපට තොරතුරු වාර්තා වුණා. වනාලියෙකු දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු පසුගිය කාලයේ ගම්වැදීම ආරම්භ වුණත් මේ වන විට මහියංගනේ ගම්මානවලට කඩාවැදින්නේ වන අලි 50ක 60ක පමණ රංචුවක්. මහියංගනේ නගරය, සොරබරබැව, ගුරුමඩ, සොරබරබැව වැවපාර, තිස්ස මාවත ආදී ගම්මාන රැසක මේ දිනවල වන අලි රංචු පිටින් ගම්වැදී විශාල ලෙස හානි සිදු කරමින් තිබෙන බව අප වාර්තාකරු පවසනවා. ගම්මානවලට පැමිණෙන වනාලි රංචු මහවැලි ගඟහා සොරබර වැවේ කැලෑ මණ්ඩිවල සති ගණනක් තිස්සේ රැඳී සිටමින් රාත්‍රියට ගම්වැද දැඩි ලෙස දේපල හා බෞභෝගවලට හානි සිදු කරමින් සිටිනවා. මේ හේතුවෙන් මහියංගනේ නගරය හා අවට ගම්මානවල සාමාන්‍ය ජන ජීවිතය දැන් අඩාල් වෙලා. මේ අලි කරදරේ මොකද ඔයාලට? ඔව්. බලන්නකෝ දැන් මේ කුඹුරත් ගන්න දෙයක් නැහැ. මේ අර අතන උඩහා පැත්තේ ගෙදරක තාපයක් කඩලා දාලා රැයට අපිට නිින්දක් නැහැ. ඉතින් ගෙදරකට හේතු වෙයි කියලා බය නිින්දක් නැහැ. පාන්දර 1යි 2යි 3යි අපි නිදා ගන්නකොට. හරි බදයක් ඇයි ඉතින් දැන් පාරවල් තියන්නේ මේ පාරේ නෙමෙයි යන්නේ. වතු මැදින් ගිහිල්ලා බිත්තිය අයින දිගේ යනවා. ඉතින් රැයට කොයියේ නම් යමාරට ආවේ? ඔයාලා ගෙලින් තමයි යන්නේ නේ? යන්නේ ඔව්. ඉංගියත් ගියේ ඔය පාර දිගේ තමයි උඩහට ගියේ. මේ පාර දිගේ. හැමදාම එනවා ඉතින් නේ? මම බලන්න අර ගෙදර ජනෙලෙත් දෙක තල්ලු කරන්න ඕන මෙන්න කියද්දි තමයි මම මේ වනජීවියකට කිව්වා. ඒ වුණාට වනජීවියකින් ආවේ නැහැ. මම අන්තිමට කොළඹට කතා කරලා ඊපස්සේ කොළඹින් කෝට්ටේට කතා කරලා පස්සේ තමයි කෝට්ටෙන් හුට්ටක් ආවා. ඒකත් ඇවිල්ලා මගට ඇවිල්ලා රෑ 12ට එකට විතර දිගින් දිගට මට කතා කරුවා මිසක්ක මේක බැලුවේ නැහැ. රෑ දිස්සේ අර කතා කරන කෙනාට දිගින් දිගටම කරදර කරනවා. ඉක්මනට ඇවිල්ලා අරක බලන්නේ නැහැ. විනාඩි 5ක් යන ඉස්සර අපි ටවුන් එකේ. එතකොට මේ ටවුන් එකට ඇවිල්ලා තමයි මේ හැම විනාශෙම කරන්නේ. ගාමන්ට් එකේ ඉස්සරහා ගහලා තිබ්බනේ මේ බයිසිකලයක උදේ 7ට විතර. මිනිස්සුයෙකුට දේශපාලන කාලේට නම් ඉතින් ඔක්කොමලා වැදගෙන කියාගෙන අරක කරලා දෙන්නම් මේක කරලා දෙන්නම් ඔක්කොම බඩේ තියෙන බට්ටිකත් එක්ක දෙන්න කතා කරනවා. ඒ වුණාට එකෙක්ව කෙරෙන්නේ නැහැ. නේද අපිටත් ඉතින් සලකන්න වෙන්නේ මේ විදිහට තමයි. කළුවර වැටිගෙන එන මොහොතේ සිට දහවල් කාලය දක්වාම වන අලි ගම්මාන පුරා සැරිසරමින් සිටිනවා. සොරබර වැව වටා විදුලි වැටක් සෑදීම මගින් ගම්වදින වනාලි අවම කර ගැනීමට හැකිවීම හේතුවෙන් විදුලි වැටක් සැකසීම පසුගිය කාලයේ ආරම්භ කළත් එහි වැඩ 75%කට වඩා නිම කර අතරමඟ නතර කර දමා තිබෙනවා. මේ තමයි මේ සොරබර වැවේ වැව වට හිටවල තියෙන කණු. මේවා කණු විතරයි තාම හිටවලත් නැහැ. ඉතින් මේවා ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ ඉතින්. අලි වැටක් ඉදි කරන්න මම හිතන්නේ වසර 4ක විතර ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒක කාලයක් යැවීමෙන් ඇදිලා ඇදිලා ගිහිල්ලා වල ඒකට තිරසාර විසඳුමක් නැතුව මම පෙරේදා දවසේ අපේ වනජීව අමාත්‍ය කාර්යාලයට කතා කරාට පස්සේ දැනට දැනගන්න ලැබුණා මට මේ ඉදිරි මේ අවුරුද්ද තුල මේ වැඩේ අවසන් කරනවා කියලා. නමුත් මේකත් සාර්ථක විසඳුමක් වෙන්නේ නැහැ. මේ වෙනකොට මං හිතන්නේ මහියංගනේ ආශ්‍රිතව වනාලි ගහන්නේ මේ මං හිතන්නේ අලි 200කට 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා දැනට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මහියංගනේ ගල්පෝරුව වැව ඉස්මත්තේ සිටින වන අලි 50කට අධික මේ රංචුව අඳුර වැටෙන තුරුයි බලා සිටින්නේ ගම්මාන වලට කඩාපනින්නට. ගම්වාසීන් පවසන්නේ රටේ පවතින තත්ත්වයක් සමග තමන් පත්ව සිටින මේ දැඩි අසීරුතාවයත් එක්ක වන අලින්ගෙන් එල්ලවන තර්ජන වළක්වා ගැනීම සඳහා බලධාරීන් වහාම අවධානය යොමු කරන ලෙසයි.
ලස්සනක අත්හැරලා තියෙන්නේ. මේ මේ කොම එලා විනාශ කරලා යනවා. ඉතින් දැන් අලින්ටම අත්හැරලා තියෙන්නේ. මේ පෑ එළිය නිකන් ඇහැරලා ඉන්නේ. ඉතින් විසඳුමක්වත් නැහැ. ඒ දැන් ඉන්න ලොකු ලොකුන අත්හැරන්න කොළඹ රළි දිග ගියොත් මොන වැත්තෙන් හරි ගමන්නේ අලි පස්නේ ඉවර කරවුවොත් ඒ විභාගයෙන් හරි ගමන්නේ එයාට තමයි මං ඡන්දෙ දෙන්නේ. අම්මා අප්පා අලි වැටවල් බොරුවට රට හැමතැනම ගහනවා. එකක්වත් වැඩක් නැහැ. සාර්ථක නැහැ. ඊයේ උදේ මං ගේ ආරිනකොට දොරකඩේ ඉන්න අලියා මේ ඊට ගිහින දොරකඩ ඉස්සර මහියංගන නගර සීමාවල අද උදේ ග්‍රාමසේවක නිලධාරිතුමිය ඇවිල්ලා අලාභයක් තක්සේරු කරලා ඕනද කියලා මගෙන් අහුව මං කිව්වා එපා. අලාභය නෙමෙයි මට ඕන මේ විනාශය කරන අලි ටික මේ මිනිස්සුන්ට ජීවිත හානියක් හෝ මීට වැඩිය විශාල දේපළ හානියක් කරන්න කලින් මෙතනින් එලව ගන්න. අනාරක්ෂිත ස්ථානවල දිය නැම හේතුවෙන් ජලයට බිලිවෙන ජීවිත සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙවැනි අපරීක්ෂාකාරී හැසිරීම නිසා ගෙවුණු පැය කිහිපය තුළ සිදු වූ ජීවිත හානි කිහිපයක් පිළිබඳවයි මේ වර්තාව. මඩුල් සීම පොලිස් වසමේ ගැරඬියල්ල සමීපයේ දියවලක දිය නැමට ගිය පියා දියණිය සහ ඥාති දියණියක අද උදැසන දියගිලි ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූයේ ගැරඬියල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වූ පියා සහ වයස අවුරුදු 13ක දියණිය මෙන්ම වයස අවුරුදු 12ක ඥාති දියණියක්. සිද්ධිය සම්බන්ධයෙන් මඩුල් සීම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘතදේහයන් පස්සර රෝහලට රැගෙන ගොස් තිබෙනවා. මේ අතර මිතුරන් කිහිප දෙනෙකු සමග හොරවපතාන මරදන් කඩවල වැවේ දිය නැමට ගිය හොරවපතාන අක්කරසියේ පදිංචි පුද්ගලයෙක්ද ඊයේ දියේ ගිලි ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 30වරුදී 1000 රුපියක් වන අතර හොරවපතාන ගම්වාසීන් සහ අනුරාධපුර කොට්ටාස ජීවිතාරක්ෂක පොලිස් නිලධාරින්නෙක්ව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මියගිය තනත්තාගේ මෘතදේහය සොයාගෙන තිබෙනවා. මේ අතර තවත් දියගිලි මක් බලංගොඩ සමනල වැව ජලාශයෙන් අපට වාර්තා වුණා. 21 හැවිරිදී අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් තවත් තරුණයින් පිරිසක් සමග දිය නැමට ගිය අවස්ථාවේදී මෙලෙස දියගිලි ජීවිතක්ෂයට පත්වැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගෝලීය වසංගත තත්වයක් හමුවේ වුවද අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැහැරව යාමට ජනතාවට රජය විසින් ඉඩ ප්‍රස්ථාව ලබා ඇති කාල සීමාවක මෙබඳු ඛේදනීය අනතුරු වළක්වා ගැනීමට මහජනයාද අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි අප විශ්වාස කරන්නේ. මේ අතර විදුලිසර වැදීම නිසා තරුණයින් දෙදෙනෙකු මියගිය පොතක් මාතලේ අන්කන්ද ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. කොස්කසක අත්තක් අධිබලති විදුලි රැහනක් මත පතිත වී කුඩා ලොරි රථයක් මතට එම විදුලි රැහන වැටීමෙන් මෙවානතුර සිදු වී ඇති බවයි මහවැළ පොලිසිය සඳහන් කළේ. ලබන සඳුතා සිට තේකෝප්පයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඊට අමතරව සියලුම ආහාරවල මිලද රුපියල් 10කින් ඉහළ නංවන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සඳුදා දින සිට විවෘත වන ආපන ශාලාවල තේකෝප්පයක සහ ආහාර ද්‍රව්‍යයන්වල මිල ඉහළ දැමීමට කටයුතු කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළා. ඉතා වගකීමක් ඇතුව තියෙනවා. සඳුදා දිනේදී ආපන ශාලා විවෘත වන විට ප්ලේන්තියක මිල රුපියල් 25ක් බවට පත් වෙනවා. ඒකම සියලුම ගෑම් වල මිල රුපියල් 10ක් බව වැඩි කරනවා. මොකද මේ වැඩි කරන්නේ ආණ්ඩුවට විරුද්ධ පාර්ණමත් එහෙම නැත්නම් මේ පාරිභෝගිකයන්ගෙන් අයිතිවාසික මුදල් ගැනීම සඳහා නෙමෙයි. මේ වන විට රුපියල් 250ට 300 විදිහට ඔල්කල් බෝතේ රුපියල් 600යි. තුන පහකුරු කිලෝ එකක් රුපියල් 800යි 1000යි. එතකොට එහෙම කීදී මිනිසුන්ට විදාව සංසිඳ කර තුන තේකෝප්පයක් බීලා ඒක පොන්න නිදහසක් මෙයාට නැති කරලා තියෙනවා. ඒ අනුව සීනි මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයේ ආණ්ඩුවට දැනෙන්න සමස්ත ජනතාව තුළ විරෝධයක් හදන්නත් එක්ක තමයි අපි මේ රුපියල් 5ක් වැඩි කරන්නේ. ඒ නිසා ප්ලේන් ටික මිල රුපියල් 25ක් දක්වා වැඩි වෙනවා. සෞන්දා ආපන ශාලා දුරස්ත කර ගනි. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලි තම මෙම රාත්‍රියේ 9:35 සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.